ඇයි අරයාට වැඩිද? ඔබ්‍රෝ එයට ඩේට වැඩි වෙලා මෙගා ඩෙල් සින්දා ඊළඟ මාස දෙකේම යට ඩේට ඩබල්. This is Other Therana Midday News. IO1 ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ශ්‍රීමණී යාපා. අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. නමරජ යටතේ පළමුවරට අද පාර්ලිමේන්තුව රැස්වෙයි. ජවිපෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කල්තැබීමේ යෝජනාවක්. අපිත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පක්ෂයි. සංධාන මන්ත්‍රී කණ්ඩායම ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි. විපක්ෂ නායක ධූරයට මහින්ද රාජපක්ෂ නම් කිරීමේ තීරණයක්. කතානායකතුමා බැඳිලා ඉන්නවා. ඒ තනතුර අපිට ලබා. බයික් එකක් ගත්තොත් ෆෝන් එකක්. ඔව්, තෝරාගත් යමහා බයික් මාදිලි සඳහා රුපියල් 40,000ක් දක්වා වටිනා ස්මාර්ට් ෆෝන් එකක් නොමිලේ. ඉක්මන් කරන්න නොවැම්බර් 30 දක්වා පමණයි. කොන්දේසි සහිතයි. අමතන 011176609609 AMW ටින් පමණයි. දේශීය පුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු අද පළමු වරට පාර්ලිමේන්තුව රැස්වෙනවා. යනුව අද දහවල් එකට කතානායකකරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්වන අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිතයි. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවතුනේ පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සභාව කල්තැබීම යෝජනාවක් ඉදිරිපත් කළ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව අපිත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පක්ෂයි. එක්සත් ජාතික පක්ෂයත් මේ යෝජනාවට සහය දෙනවා. නමුත් අපි අදාළ නීතිය ඉදිරියේදී විධිමත් වරන් ගන්න ඕනේ. මම හිතනවා අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න ඕන කියලා. රටේ බල කේන්ද්‍ර දෙකක් තියෙන බෑ. විධායක බලය ඇති ජනාධිපතිවරයෙකුත් ඒ වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවකුත් හිටියාම කබෑදීමක් සිදු වෙනවා කියන එක අපිට දැන් පේනවා. සමහර කෙනා තියාගන්න අවශ්‍යයි කියලා. මේ ලැබපු අධ්‍යක්ෂක නිසා අපිට පේනවා මේක නම් ඕනෙම නෑ කියලා. යහපාලනය කරපු ලොකුම දේ තමයි නීතිය ස්ථාපිත කිරීම. සුවාධීන අධිකරණ කොමිසම, සුවාධීන පොලිස් කොමිසම, අල්ලස්සා දූෂණ කොමිසම මේ දේවල් ස්ථාපිත කළා. ඒක හරහා නීතියක් තිබුණම රටට ආයෝජකයෝ වෙයි, රට දියුණු වෙයි, සංචාරකයෝ වෙයි, මේ දේවල් සේරම හරියට වෙයි. විශාල දියුණුවක් ලැබුවා රට එකපාර නැවතුනේ මේ ඔක්තෝබර් 26 විප්ලවය. මම අහන්නේ ජනතාවගෙන් මේ සියලු දෙනා පඩිගත්ත ඒ කාලේ. නමුත් රටට වුණ හානිය ඒක කවුද ගෙවන්නේ? ඒකයි මම අහන්නේ ජනතාව. අපි ආණ්ඩු පක්ෂයේ නැවත වතාවක් දවස් 52කට පස්සේ වාඩි වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට කඩිනමින් ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරලා මුදල් පනතක් අනුමත කරගෙන මේ අවස්ථාව අපිට ආයවැයක් ඉදිරිපත් කරන්න බැරි වුණත් අපි කඩිනමින් කටයුතු කරන්න ඕන. මොකද නැත්තම් ජනවාරි 15 පස්සේ නැවත වතාවක් මේ රට ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ නිසා අපි හිතනවා කඩිනමින් අපිට මේ ටිකේ පාර්ලිමේන්තු රැස්වලයි කටයුතු ටික කරන්න පුළුවන් වෙයි කියලා. මොනවත් වෙන්නේ නැහැ. මම විපක්ෂ නායක සඳහා ඉල්ලීමක් කරනවද කොහොමද? නෑ විපක්ෂ නායකයන් ඉල්ලන්න මම නෑ. අද කොයි පැත්තක වාඩි වෙන්නේ? අද ඕන පැත්තක වාඩි වෙන්න පුළුවන්. අද සීට් නම් කරලා නැහැ නේ. කැබිනට් එකේ ඉන්න එපා සීට් නම් කරන්න. ඉන්න පස්සේ කියන්න පොඩ ඉවසන්නකෝ. මාධ්‍යයටත් ඉවසීමක් නැහැ නේ. අපි සියලුම මන්ත්‍රී කණ්ඩායම් පක්ෂ නායකයන් රැස් වුණා. ඒක මතිකව තීන්දුවක් ගත්තා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරය සහ ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක ධූරයට පත් කරලා මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ දැවැන්ත එකමුතුවෙන් මේ රටේ රටපැත්තේ හිටගන්න රටට ආදරය කරන සියලු බලවේග එකතු කළා. පළල්ම ජාතික සන්ධානයක් හැදීම සඳහා සමගියෙන් ඉදිරියට මේ අභියෝගවලට මුහුණ දීලා රට බේරා ගැනීම සඳහා වෙන සටනට විශාල ශක්තියක් ලැබෙන වෙනසක් අද දිනේ පාර්ලිමේන්තුවේ වෙනවා. විපක්ෂ නායක ලෙස 101ක් සමන්විත මන්ත්‍රී කණ්ඩායම තිබෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරන්න කියලා කතානායකතුමාට අපි දැනුම් දෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. 101ක් අපිට ඉන්නවා. 103යි රනිල්ට ඉන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක ධූරය සඳහා නම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණය කර තිබෙනවා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්ුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේපසු ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. එතකොට ජාතික ආණ්ඩුව හැදිල්ලක් මොකුත් නැහැ. ජාතික ආණ්ඩුව නැහැ. වෙන මොකුත් නැහැ. UNP ආණ්ඩුව ගරම්පච් පලච්චාවි. අපි ඉන්නේ විපක්ෂයේ. නිදහස් පක්ෂ විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට. පොහොට්ටුවට සම්බන්ධ වෙන්නේ නැහැ. පොහොට්ටුවත් එක්ක අපි ගන්දුනවා තියෙනවනේ. පොහොට්ටුව අපි දෙකක් නෙවෙයි. එක අම්මගේ දරුවෝ. එතකොට කවුරු හරි කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවා කියලා කිව්වොත් මේ රැස්වීමේ. නෑ 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 කවුරුවත් යන්නේ නැහැ. ඔක්කොම කට්ටිය සහභාගී වුණා 21ක්. 21ක්ම හිටියා 21ක්. සනායක එක්සත් ජාතික පක්ෂ හිටියා. නෑ 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 යන්නේ නැහැ. මේ අතර අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්ුණේ එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂතුමා දෙන්න තීරණය කරා ඒක යෝජනා කරා මම ස්ථිර කරා. ඒක අද දෙනවා කියලා කිව්වද පාර්ලිමේන්තුවේ? ඒක අනිවාර්ය දෙන්න ඕන. බහුතරය තියෙන කණ්ඩායමට ඒක දෙන්න ඕන. ඒක තමයි සම්ප්‍රදාය පාර්ලිමේන්තුව. ඒක වෙනසක් වෙන්න බෑ. ජනාධිපතිතුමා ඉන්නේ ආණ්ඩුවෙන් පාර්ශ්වයේ කියලා එතකොට මේක දෙන්න බෑ කියලා. නෑ ජනාධිපතිතුමා ඉන්න පාර්ශ්වය නෑ ජනාධිපතිතුමා වෙනම ඉන්නවා. අපි විපක්ෂ කැටි එක අබද්දෝ අපි කටයුතු කරනවා. පක්ෂ ගත්තාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තු නායක මහින්ද රාජපක්ෂතුමා. විපක්ෂ සංවිධායක ධුරය අපි ගන්නවා. ඒක අපි ඉදිරියේදී කණ්ඩායම රැස්වීම තීන්දුව ගන්නවා. අද පාර්ලිමේන්තුවේ ඔබතුමාලා යෝජනා කරලා මේක අද ලබා ගන්නවා කියලා පැහැදිලිව අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා. ඒක ප්‍රශ්න නැහැ. හැබැයි කථානායකතුමාගේ අතේ නේද මේ පාර කථානායක මං හිතන්නේ මේක මේක වාරවත් මොලේ කල්පනා කරලා ඒක කරයි කියලා මං හිතන්නේ. නැති වුණා නම් මොකද කරන්නේ ඔබතුමාලා? හම්බෙන්නේ නැත්නම් හම්බෙනවා. හම්බෙන්නේ නැතුනොත් ඒක බලාගමු. හැබැයි අගමැති ධුරය හම්බෙලා ටික දවසකින් නැති වෙලා ගියා. මේක එහෙම එකක් නැහැ. මේක අද සියලු දෙනා සමගියෙන් ඉන්නවා. සටන ආරම්භ කරන්නේ අද ඉඳලා තමයි. අද වෙනකොට ජනාධිපතිවරු දෙදෙනාම නියම තැන ඉන්නවා. මෙතන ඉඳලා තමයි මේ සටන ආරම්භ කරන්නේ. බලා ගන්න කියන්න හේටානිදර තියන්න කියන්න මැතිවරණයක්. ඇයි එන සෙනගක් ආව යන්නේ? මොන සෙනගක්ද? දේව සෙනගද? ඒව අර අර දාලා තිබ්බ ටියුෂන් ක්ලාස් එකක් කරිට අරුණා මොඩටි ඉන්නවයි කියලා. ආණ්ඩුවට മന്ത്രി දූර 103ක් තියදී අපිට 100ක මන් තිනවා. අපේ ඉතිහාසෙ විවිච්ච දැවැන්ත විපක්ෂ කණේ නිසා අපි සමගියෙන් කටයුතු කරොත් මේ ආණ්ඩුව ඊටාම සුළු දවසකින් පරාජයට පත් කරන්න පුළුවන්. ඒ සඳහා අපි සමගියව සාමූහිකව කටයුතු කළ යුතුයි කියන එක තමයි ජනාධිපතිතුමාගේ පිටුපස්සේ පැතුමාගේ අදහස උනේ. අනිවාර්යයෙන්ම අද දවසේ විපක්ෂ නායක තනතුර අපට ඉල්ලලා මහින්ද අමරවීර හිටපු ඇමතුමාල විපක්ෂවාද නායකතුමාට. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කවුරු හරි එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවද? නෑ දැන් තන අපිට තියෙන තොරතුරු අනුව කිසිම කෙනෙක් එකතු වෙන්නේ නෑ. ඔවුන්ට ඕනේ මේ විපක්ෂ ශක්තිමත් කරලා අපේ ඌ ආණ්ඩුවක් සකස් කර ගැනීම. සංධානය සම්බන්ධයෙන් උපකුත් සහ ඔව් ජනාධිපතිව යෝජනා කරා අපි ඊටාම ඉක්මනින් අලුත් සංධානයක් බිහි කරලා ඊළඟ මැතිවරණයට සූදානම් වී සිටි මැතිවරණයක් ළඟ එන බවයි ජනාධිපතිතුමා නම් පැවසුවේ. මහා මැතිවරණය. අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ. පළාත්සභා මැතිවරණ නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරණ තමයි රටේ ඉරණම තීරණය කළ හැකි පාර්ලිමේන්තු මැතිවරණයකට පමණයි. අපිට තව 10 දෙනෙක් ආණ්ඩුව පැත්තෙන් අපේ පැත්තට ගත්තොත් මේ ආණ්ඩුවේ අවසානය අපිට දකින්න පුළුවන්. ජනාධිපතිතුමා විධායකයේ ප්‍රධානී හැටියට ඉඳිමින් විපක්ෂයේ නායකත්වයේ අපේ මහින්ද මහතා ඉදමින් අපට මේ ආණ්ඩුවට වැඩි කල් යන්න නොගොස් අවසානය දකින්න පුළුවන් දිනයක් අපට ළඟා වෙයි කියලා අපි විශ්වාස කළා. UNP එකේ ඉන්න 103යි අපේ ඉන්න 101යි ඒගොල්ල බලාපොරොත්තු වෙන 10ක් අපෙන් එයි කියලා. හැබැයි වෙන්නේ මේ දුර්වල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට වැඩි කල් යන්න බෑ. අපිට ඒ අයගෙන් 10ක් නෙමෙයි විශාල ප්‍රමාණයක් ඉදිරියට එකතු වෙයි කියන බලාපොරොත්තුව අද ජනතාව තුළ තියෙනවා රජයක් අත. ඔබතුමාට කල්නොත්තර වුණා මේ ප්‍රමාණය පෙන්වන්න. දැන් කොහොමද ආයෙ පෙන්වන්නේ? නෑ යථාර්ථවාදීව බලන්න බලාපොරොත්තුෙන් සිටින්න. දැන් ඔබතුමාලා ආණ්ඩු පක්ෂයේ යන්න බැරුව තමයි ඔබතුමා මූණ දෙන්න. නෑ කිසිම දෙයකට මූණ දෙන්න බැරුව නෙමෙයි. අපිට 101ක් ඉන්නවා. ඒ කට්ටියක් විවිධ හේතු මත ඒ පැත්තට ගත්තා. නමුත් ඒ සියලු දෙනා නැවත අපේ පැත්තට එන දිනය අත ළඟයි කියන එක. දැන් ඔබතුමාලත් ජනාධිපතිතුමා ආණ්ඩුවෙන් කොටසක් කියලා කිව්වොත් ඔබතුමාට ඒ කොටස නැතිනවනේ. නෑ නෑ අපි ආණ්ඩුවේ කොටසක් නෙමෙයි. කවුද කියන්නේ? ආණ්ඩු කොටසක්. අපි විපක්ෂේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනින් මහමැතිවරණයක් ලබා ගන්න. මොකද මහමැතිවරණයක් නැතුව මේ ආණ්ඩුවට යන්න බෑ. 103යි ආණ්ඩුවට ඉන්නේ. 14ක් TN එක මං හිතන්නේ සිංහල අවුරුද්දට කලින් TN එක අයි වෙනවා ආණ්ඩුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබී තියෙනවා. සාකච්ඡාවල් යනවා. ඉතින් අපි කියන්නේ කණ්ඩායම් හැටියට නෙමෙයි ඒ එන කට්ටියට තනි තනියෙන් ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයට පහුගිය කාලේ අවශ්‍යතාවයක් තිබුණා මන්ත්‍රීවරුන් මුදල් වලට යම් යම් වරප්‍රසාද වලට මන්ත්‍රීවරුන්ගේ තියෙන යම් ප්‍රශ්න निराකරණය කරලා දෙන්නම් කියලා ඒ අයගේ ග්‍රහණයට ලක් කරගන්න. අපි සමහරක් අය මුදලට ගියා. එහෙම නැත්නම් මේ යම් ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න ගියා කියලා මඩ ප්‍රචාරය යවුවා. යනවනම් යන්න තිබුණේ මීට ගොඩක් කාලයකට කලින්. මේ රටේ ජනවරම කඩ කරපු ප්‍රධාන චෝදනාව එල්ල වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට.
අපි බලාපොරොත්තු වෙනවා අඩු තරමේ ආයේ අගමැති පුටුවට පත් වුණාට පස්සේවත් ජනතාව දීපු වරම හැටියට හොරු වල්ලන්න පටන් ගනීවි කියලා. අපි ලෑස්ති මේ පාර්ලිමේන්තුව විසුරුවලා මහමැති වර්ණයක් පැවැත්වීම සඳහා වෙන යෝජනාව අරගෙන ඉන්න. ඉතින් අපි එක්සත් ජාතික පක්ෂයත් කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයත් දින කණ්ඩායමත් කියනවා කරුණා කරලා ඔබේ ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ 3-2ක් හදන්න. මෙතනින් එහාට අපි පිහිටුවන්නේ තනි ආණ්ඩුවක්. දැන් ওই ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කට්ටිය මේ පැත්තට එන්න අහනවා. අපි ගන්නෙ නෑ ඒගොල්ලන්ව. අපි ගන්න එපා කියලා තියෙන්නේ. මොකද හේතුව ඒගොල්ලෝ එන්නේ ඊළඟ පාර ඒගොල්ලෝ පොහට්ටුවෙන් ඉල්ලන පරදෙන හින්දා අපේ පැත්තට ඇවිල්ලා ඇමෙති කමුත් මංකොල්ල කාලා ඊළඟ පාර UMP කාරෙන් ඡන්දෙත් අරගෙන එහෙම ආණ්ඩු කරනවට වැඩිය හොඳයි අපි මැතිවරණයකට යන්නේක. උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය කඩිනම් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්යසාධක බලකාය පස්වනවරටත් ඊයේ පස්වරුවේ රැස් වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය කඩිනම් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්යසාධක බලකාය පස්වනවරටත් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. එහිදීම බලකායට තේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. දෙමළ ජාතික සංධානයේ නායකාර සම්බන්ධන මහතා උතුරු නැගෙනහිර පළාත ආණ්ඩුකාරවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ අතර හමුදා බහරේ පවතින ඉඩම්මක් කර 263ක ප්‍රමාණයක් නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යුද හමුදාව තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් නිදහස් කිරීම මෙමකින් සිදුවන බවයි යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 2009 වසර වන විට යුද හමුදා විසින් භාවිත කළ ඉඩම් අක්කර 84,000න් ඉඩම් අක්කර 69,000ක් පමණ මේ වන විට නිදහස් කර තිබෙනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපු සහ අම්පාර යන දිස්ත්‍රික්කවල මේ ඉඩම් නිදහස් කර ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළේ. අද පස්වරු එකට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඊට සහභාගී වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපේ සහභාගිත්වය ඔක්කොම එනවා. අපේ සියලු මන්ත්‍රීවරු නේවි දැන් තියෙන විදිහට එනවා. විපක්ෂ නායක තනතුරු උතුමාලා ඒක බලන්න ඕනේ දෙන්න ගිහිලා නේද? TNA එකයි JVP එකයි දෙකම ඉන්නේ ආණ්ඩු පක්ෂේනේ. ඉතින් ඒකිනු මට කරදරයක් නැහැ. මොකද ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නේ කට්ටිය. මං හිතනවා ඒක වෙනස් කරගන්න තමයි මම මහන්සි ගන්නෙ. ඒ කට්ටිය වෙනස් කරගෙන විපක්ෂයේ කාර්යභාරයට යොමු කරවන්න. ඉතින් වැඩකටු කොහොමද දැන් කරගෙන යන්න පුළුවන්? 100යි 100. ඔව් බොහොම ළඟ ළඟ. අපෙන් මේ පැත්තට ගියොත් 113 වෙයි. මේ පැත්තෙන් මේ පැත්තට ආවොත් 113 වෙයි. මාර්ග අබලන්වීම හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල වී ඇති පුවත් කිහිපයක් දිවිනේ ප්‍රදේශ කිහිපයකින් අද දෙරණට වාර්තා වුණා. හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශිට අයත් හාලියල රොකතන ප්‍රධාන මාර්ගයේ අබලන්වීමෙන් එම මාර්ගය දෛනිකව භාවිතා කරන ප්‍රදේශයේ පවුල් 2000ක් පමණ දුෂ්කරතාවයට පත්ව සිටිනවා. වසර 20ක පමණ සිට මාර්ගයේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවීම නිසා මාර්ගය මෙසේ අබලන්වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර බදුල නගරයේ සිට මහියංගනේ නගරය වෙත යාමට ඇති කෙටිම මාර්ගයක් ලෙස ප්‍රචලිත මහියංගනේ දබගොල්ල ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත අවස්ථා කිහිපයකදීම මාර්ගය සංවර්ධනය කර ඇතත් නිසි ප්‍රමිතියට අනුව ඉදිකිරීම නොකිරීම මෙලෙස අබලන් වීමට හේතු වී ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. එසේම බදුල්ල මහනගර සීමාව තුළ පිහිටි ප්‍රධානතම මාර්ගයක් වන බදුලු පිටියේ වජිරවංශ මාවතද මේ වන විට දැඩිසේ අබලන්ව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් බදුල්ල ගල්බොඩ දිය ඇල්ලට නාවලපිටියේ සිට පිවිසිය හැකි මාර්ගයත් ගල්බොඩ දුම්රිස්ථානය අසලින් දිය ඇල්ලට පිවිසිය හැකි මාර්ගයත් මේ වන විට අබලන් තත්වයේ පවතිනවා. දිය ඇල්ලට පිවිසීමට ඉදිකර ඇති අත්වැල් පාලම ඇතුළු පොදු පහසුකම්ද මේ වන විට අබලන් තත්වයේ පැවතින බැවින් ඒ පිළිබඳවද බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ප්‍රදේශවාසීන් අපේක්ෂා කරනවා. ඇලහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශිට අයත් අත්තන කඩවල යාය 25, 26, 27 යන ගම්මාන යාකර මාර්ගයේ ඉදිකර ඇති පාලම් දෙක අබලන් වීමත් සමග එම පාලම් කඩා ඉවත් කර නැවත පාලම් ඉදිකිරීමට පසුගියදා රජය පියවර ගත්තා. නමුත් මාස දෙකක කාලයක් එම ඉදිකිරීම් කටයුතු නතර කර ඇති බැවින් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මේගා කිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන පිටමාරුව සහ රෝබේරිය ගම්මානවලට යාමට ඇති මේගා කිවුල රෝබේරිය මාර්ගයේ මුල් කොටස කොන්ක්‍රීට් අතුරා පිළිසකර කර දීමට රජය පියවරගෙන තිබෙනවා.
2016 වසරේදී ප්‍රතිසංස්කරණය කළ මහව අඹම්පොළ උඩංගාව අමුණෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් මේ වන විට එහි වේලේ පැතිබැම්ම අබලන් තත්ත්වයේ පවතිනවා. කෙසේ වෙතත් අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එක් වතාවක් හෝ අමුණෙන් ජලය ලබා ගැනීමට නොහැකි වූ බවටයි ගොවීන් චෝදනා කරන්නේ. තවත් පුවත් කිහිපයක් දැන්. ගිරන්දුරු කෝට්ටේ පොලිසියට ලැබුණු තොරතුරක් මත ගින්නෝරුව කඳුඋරු රක්ෂිතේ දින කිහිපයක සිට නිදන් සොයමින් සිටි පිරිසක් ඊ අතරංගුඩගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබේ පූජා භාණ්ඩ අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. වැලිකන්ද සිංහපුර මහවැලි කලාපයට අයත් ඉඩමක පිහිටි මඩ සහිත වගුරකට පසුගිය 9 වෙනිදා ආබාධ සහිත වන අලියෙකු ඇදවැටී ඇති අතර මේ වන තුරුද නිසි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් අදාළ වන අලියා අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ජලපාලකවරයෙකුගේ හිස මතට දිරාගිය කුඹුක් අත්තක් කඩා වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව කරුවලගස්සව පොලිසිය සඳහන් කළා. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කිරීම සඳහා බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ උතුරු ප්‍රදේශයේ ත්‍රිරෝද්‍රත රිය දුරන් හා යතුරුපැදි රිය දුරන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් දිවුලපිටිය පොලිස් වසමේදී ඊයේ සිදු කෙරුණා. බැහැර කිරීමට නිර්දේශ කසලතේ රැගෙන විත් දේශීය වෙළඳපොළ ඉලක්ක කර අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු කසලතේ කිලෝ 2325ක් සමග අද ගම්පොළ වෙළම්බඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එත් සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්. This is Adderna 24/7.